ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අල්සයිඩ් මවුලානා මන්ත්‍රීවරයා තමයි නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රස් එක නියෝජනය කරන්නේ. එතුමා දැනටත් මේ ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දරනවා. එහෙම දරන අමාත්‍ය ධූරය දරන පුද්ගලයා සහ එහි පක්ෂේ නායක රවුෆ් හකීම් මහත්මයා දැනට ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දරනවා. ඒ සියලු දෙනා දැනට ජාතික ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා. අලුතෙන් ජාතික ආණ්ඩු කියන සංකල්පයක් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමතිතුමා අනාවරණය කළා විදේශීයෙන් ගෙන්වන කිරිපිටිව ඌරු තෙල් සහ මෙලමයින් සහ වෙනත් සත්ව කොටස් කුඩු කරලා ඒවා කවලම් කරලා මේ රටට මුදා හරිනවා කියලා. මේක භයානක තත්ත්වයක්. මේ ප්‍රකාශයත් එක්ක මුළු පාර්ලිමේන්තුවම එක තැනකට ආවා. රාජිත උන්නැහි ඒ ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඒක පට්ටබල් බොරුවක්, ඒක වෙන්න බෑ කියලා. අපිට රාජිත ඇමතිවරයව ගත්තාම ඈ චෝදනා. මේ හැම චෝදනාවක්ම අපි අහලා තියෙනවා. අපි බුද්ධිකකෙන් ඒක අහලා නැහැ. ඒ නිසා ඊයේ රාජිත කරපු චෝදනාව මුළු මහත් ලංකාවාසී, රටවාසී, ලෝකවාසී සියලු දෙනාට අපි පැහැදිලිවම කියනවා ඒක නිකම්ම නිකං අර කට කැඩිච්ච කතාවක් විතරයි. හැබැයි බුද්ධිකගේ කතාව පිළිගත යුතු සහ අධ්‍යයනය කර යුතු සහ සොයා බැලිය යුතු කතිකාවක්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රජයේ වහාම, ජනාධිපතිවරයා වහාම මේ ගැන මැදිහත් වෙලා මේ කිරිපිටි ආනයනය කරන වැඩපිළිවෙල නවත්වලා දේශීය කිරිපිටි වලින් මේ රට තවත් ස්වයං පෝෂණය කරලා මේ අනතුරින් රට මුදවා ගන්න කටයුතු කරන්න ඕන. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවෙම ඒකාබද්ධ විපක්ෂයේ පෙනී හිටිනවා. 2013 අවුරුද්දේදී රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට අපි දසවැදෑරුම් යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කළා. මේ කිරිපිටි සහ ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් කිරිපිටි වෙනුවට දියර කිරි භාවිත කිරීම ධෛර්යමත් කරන්න යාන්ත්‍රණයක් වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි කියන කාරණේ. බරපතල සැකයක් එනවා කිරිපිටි සමාගම් වල අල්ලස් අරගෙනද මේ සමහර සමාගම් කටයුතු කරන්නේ මේ විශ්ලේෂණය සමග. ඒ හින්දා තමයි අපි කිව්වේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අදාළ රසායනාගාර පහසුකම් විශේෂ රාජ්‍ය අනුග්‍රහය යටතේ සකස් විය යුතුයි කියන කාරණේ. දැනට පැමිණිලි ලැබිලා තියෙනවා පාරිභෝගික සේවා අධිකාරියට කිරිපිටි කියලා අපිට දෙන්නේ. ඇත්තටම කිරිපිටි නෙමෙයි, ලැක්ටෝස් කුඩුයි ඌරු තෙලුයි කලවම් කරපු සමහර සංඝටක තමයි අපි බොන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පාම් තෙල් වල පවුඩර් එකක් කලවම් කරලා තමයි අපිට බොන්න වෙලා තියෙන්නේ. ඒ තරම් අහිතකර තත්ත්වයක් මේ උදා වෙලා. ඒ නිසා නියෝජ්‍ය ඇමතිවරයා අරන් තියෙන මේ උත්සාහය සම්බන්ධයෙන් එතුමා එළදරව් කර කරුණු සම්බන්ධයෙන් අපි රජ වෛද්‍යාරික සංගමයේ ඉදිරි පූර්ණ ලෙස එකඟ වෙනවා. රාජසේනාරන්න සුවපති උන්නැහේගේ පඳුපුල් ආසනයේ රත් වෙලා ජනාධිපතිතුමා විසින් පත් කරපු මේ ආණ්ඩුවේ වංචා හා දූෂණ. දැන් මේක දැම්මහම වැඩියම බය වුණේ කවුද? වැඩියම බය වුණේ සෞඛ්‍ය ඇමතිවරයා. ඒ කියන්නේ අර ගැරඩින්ගේ බූතල් ගාවා වගේ. ඉතා බැරෑරුම් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ හා ආක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා. ඒ සියල්ල මේ දූෂණ විමර්ශන කොමිෂන් ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කරන රජ්‍ය වෛද්‍ය නාරි සංගමයේ සාක්ෂි සතුව තියෙනවා. ඒ සියල්ල අපි කොමිෂන් සභාවට ඉදිරිපත් කරන සූදානම්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා බුද්ධික පතිරණ ඇමතිතුමාට මේ ක්‍රියාපටිපාටිය එළි දැක්වීම සම්බන්ධයෙන්.